දෑබරම්මේ තාත්තේ. මට ජගත් පුස්තකාර වැයතුමා කව විනාඩි 3යි කියලා මං කව පහක් ගන්නම් කියලා කොහොම හරි අපිට මේ වැඩිය කතා කරන්න දෙයක් නැහැ. මම එනකොට මං දැක්ක අනුරට රට එහෙම ගහලා තිබුණා. මොන රටද? මතු රටද? මතු රටවත් නැහැ, මතු රටත් අපට. මම කියනවා අනුරට පිට රට. ලංකාව කාටද? ලංකාව කාටද? ලංකාව කාටද? යකෝ හයියෙන් කියපල්ලා බං මගුල පිට්ටු කාලා වගේ. ලංකාව කාටද? රණිල්ට. ලංකාව රණිල්ට ජනාධිපති වෙන්නේ රණිල්. අනේ මල්ලි මේ වැඩේ කෙලවිලා අරගලේ ඇවිල්ලා මුන් ඔක්කොම බාර ගන්න බෑ කිව්වා. දුවලා හැංගුණා සජිත් ප්‍රේමදාස මහත්තයා අම්මා ළඟ. සරත් පොන්සේකා, සරත් පොන්සේකා කියන්නේ මම ගරු කරන හමුදා වීරේ. එතුමා බය වුණා. ඊළඟට අනුර කුමාරට කිව්වා, අනුර කුමාර කිව්වා මට 100/3යි, මගේ 3 බේර ගන්න ඕන කියලා මිනිහා දිව්වා. තේරෙනාද? උගේ 3 තමයි මේ සැරේ බේරෙන්නේ. අනුර කුමාරගේ කීයද බේරෙන්නේ? 100/3යි. මෙන්න බඩුව. අපේ ජනාධිපතිතුමනි, මං කනගාටු වෙනවා ඔබතුමා මේක මේ බාර ගන්න නැතුව තව ටිකක් මුන් දෙන්නට ඇතෑරියානම්. මොකද එහෙමනම් මුන් දෙන්නත් ඇරි ගහිලා කෙලවිලා, හරිද, සට්ටම් බිරහලලා වගේ හරහා වැටෙනවා. ශ්‍රී ලංකාව හරහා වැටුණු ශ්‍රී ලංකාව. තෙල් නෑ, ගෑස් නෑ, එතකොට පොහොර නෑ, පොහොර මිටිය 45යි, බෙහෙත් නෑ. යකෝ ඇඟේ ගාන්න දෙනව කහ මිනිහේ කියන දැන් ඇවිල්ලා කහනවා. තේරෙනාද? ඇඟේ ගාන්න සබන් කෑල්ලක් නෑ, ඇඟේ ගාන්න සබන් කෑල්ලක් නෑ, පොඩි එකාට කිරිපිටි නෑ, ලෙඩාට කිරිපිටි නෑ, ඇඟේ ගාන්න සබන් කෑල්ලක් නෑ. අනේ අප්පච්චි, ලයිට් කැපුවා පත්තු කරන්න ඉටිපන්දමක් නෑ. ඒක පත්තු කරගන්නත් යකෝ ගිනි පෙට්ටියක් නෑ. මල කෙලියයි, හනිමූන් එකටවත් ගිනි පෙට්ටියක් නෑ. ඕයි මොනව කරන්නද? අලු ජෝඩු බැඳලා ගියාම කාමරේ ලයිට් එක නෑ. මේක තමයි තත්ත්වය. මම එකක් කියනවා, ඒ වැටිච්ච රට ගොඩගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. බය නැතුව අත ගැහුවා, කර ගැහුවා, බේරගත්තා. දැන් මේ ආර්ථිකය හදන හැටි එන ඔස්තරලා. දැන් මේක බාර ගන්න නැතුව හිටපු ඔස්තරලා මොකද කියන්නේ? මම මේ වචන දෙක තුනෙන් ඉවර කරනවා. හරිද? ඔස්තරලා කවුද හඳුන්නේ? නැති ආර්ථිකය හදන හැටි මුදල් ඇමති, අනාගත මුදල් ඇමති. පළවෙනි එක මොකද්ද? උන්ගේ සමාජවාදය නෑ, උන්ගේ කොමියුනිසම් නෑ, උන්ගේ ආර්ථික විද්‍යාව නෑ. පළවෙනි එක කියන්නේ විකුණනවා. දෙවෙනි එක කියන්නේ සල්ලි අච්චු ගහනවා. අපේ ජනාධිපතිතුමා මේ අවුරුදු දෙකේ සල්ලි අච්චු ගැහුවේ නෑ. සල්ලි අච්චු ගහනකොට ඩොලර එක උඩ යනවා, ආනයන බඩුවල මිල වැඩි වෙනවා, උද්දමනේ වැඩි වෙනවා, ජීවන අංකේ වැඩි වෙනවා, මේ ඔක්කොම වැඩි වෙනවා. මේ කරුණු තුන කියලා ඉවර කරලා මම නවත්වනවා මල්ලි. මේ අත දාන්න එපා. හරි, මේ කරුණු තුන විතරයි කියන්නේ. හරි, මේ විදියට මිත්‍රවරුනි, පළවෙනි එක විකුණනවා, දෙවෙනි එක සල්ලි අච්චු ගහනවා, තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි මේ රටේ ජනතාවගේ ඩිපොසිට් ගන්නවා. මොකද්ද ඩිපොසිට් කියන්නේ? තැන්පතු. මොනවද තැන්පතු? සමෘද්ධි, සමෘද්ධි තැන්පතුව. හිඟන්නගේ පාත්‍රයට එහෙන හුරා වැටෙනවා බිලියන 11ක්. බිලියන 11ක් දුප්පතාගේ තැන්පතු වලට අත තියෙනවා. අපේ තියෙනවා රෙද්ද 70 බැංකුව, රෙද්ද ගැටේ බැංකුව, හැඹිලිය. ගෑනු මිනිහගෙන් කීයක් හරි හොරකම් කරගෙන එහෙම නැත්තම් බීපු වෙලාවට අරගෙන රෙද්ද 70 ගහගන්නෝ. මේක අරගෙන හදවත ළඟ තියාගන්න මිනිහටත් අත දාන්න බැරි තැන. අන්න ඒ සල්ලි ටික මිනිහට කෙල වුණාම දෙනවා. අන්න ඒ දුප්පතාගේ ළමා ගිණුම, ටිකිරි ගිණුම, වැඳපුවගේ සල්ලි,
දරුවන්ට උගන්නන්න තියෙන සල්ලි මේ ඔක්කොටම ජනතාව විමුක්ති පෙරමුණ අතගහනවා. මේක තමයි ආර්ථික වැඩපිළිවෙල. IMF එකට කෙලිනවා, රට වැටෙනවා. බැරි වෙලාවත් ඔබතුමා බාරගත්තේ නැත්තම් JVP එකට රට ගියොත් ජනවාරි මාසේ පඩි ගෙවන්න සල්ලි නැහැ. මචෝ තව එකක්, මේ අටවන ජනාධිපති සමාවෙන්න මං කිව්වට මෙතුමා මේක ඇටෙව්වා මිස වෙන කාටවත් අටවන්න බෑ. තේරුණාද? වෙන කාටවත් මේක අටවගෙන යන්න බෑ. මේක ගෙනියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පමණයි. ඒක නිසා පුතේ, උඹලා ගෑස් සිලින්ඩරයට ඡන්දෙ දුන්නො ෆ්‍රයිඩ් රයිස් කන්න පුළුවන්, හරිද? නැත්තම් කැඳ, හරිද? සජිත්ට දුන්නොත් කැඳ, හරිද? දේවීවිකට දුන්නොත් කැඳත් නෑ, මලබත. එහෙනම් ගෑස් සිලින්ඩරයට, රනිල් වික්‍රමසිංහට, ගෑස් සිලින්ඩරයට, රනිල් වික්‍රමසිංහට බොහොම ස්තුතියි.